ඒ ජනාධිපතිතුමා හා නව අග්‍රාමාත්‍යවරයා අද පෙරවරුවේ තිස්සමහාරාම විහාරස්ථානයට ගොස් ආගමික වතාවත්වල නිරත වූ ආකාරයයි. ඉන් අනතුරුව ජනාධිපතිතුමා ජාතික වප්මගුල් උත්සවයට එක් වුණා. ජාතික වප්මගුල් උත්සවය අද පෙරවරුවේ තිස්සමහාරාම සඳගිරිගොඩ වෙල්යායේදී පැවැත්වුණේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ගොවි ජනතාව වෙත බිත්තර වී සහ පළතුරු පෙළ බෙදා දීමද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු වුණා. මහා සංඝරත්නය ප්‍රමුඛ අන්‍යාගමික පූජකවරුන් චමල් රාජපක්ෂ, මහින්ද අමරවීර, ෂාන් විජේලාල්ද සිල්වා, අංගජන් රාමනාදන්, කාදර් මස්තාන් යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයන් සහ ප්‍රදේශයේ ගොවි ජනතාවද මෙම අවස්ථාවට එක්ව සිටියා. ඔබට අද සතුරු දවසක්, මටත් සතුරු දවසක්. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක තැනකට ලං වෙමින් තියෙනවා. රටේ ජනතාව ගැන ඇල්මෙන් කටයුතු කරන රාජ්‍ය නායකයෙක්, ජනාධිපතිවරයා, ඒ වගේම අග්‍රාමාත්‍යවරයා, රට ගැන නිරන්තරයෙන් කල්පනා කරන, ඒ වගේම මේ රටේ හුරු යුද්ධය අවසන් කළා, මේ රටට අපිට නිදහසේ ජීවත් වෙන්න අයිතිවාසිකම් ලබා දුන්නු මේ නායකයා දෙන්න අතල් බැඳ ගැනීම නිසාම මේ රට ශාම්පෝෂ වෙනවා ආහාර වලින් කිසිම සැකයක් නැතේ කියන එක මම ඉතාමත් අභිමානයෙන් සඳහන් කරන්න කැමති. ජනාධිපතිතුමා මට එන්න කියලා කිව්වා. දැන් සන්ධානය අපි තීන්දුවක් ගමු කියලා අපි සති ගානක ඉඳලා සන්ධානය රැස්වීම් තියලා අපි තීන්දුව කරා. මේ රජය තුළ කටයුතු කිරීමෙන් රටට යහපතක් වෙන්නෙත් නෑ, ජනතාවට යහපතක් වෙන්නෙත් නෑ කියලා එතුමා කියනකොට ලියුම දැන් ඕන කියලා මම ඉතාමත් කැමැත්තෙන් අස්සම් කරපු ලියුම තමයි සන්ධානය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීමේ ලිපිය. ඒ ලිපිය අස්සම් කරත් එක්කම අද ඔය කවුරු කයිවාරු ගැහුවත් ආණ්ඩු වෙන කාටවත් පුළුවන් කමක් නැහැ, වෙන කොහේවත් අගමැතිවරුපත් වෙන්නේ නැහැ. ඒ අනුව ජනාධිපතිතුමාට ව්‍යවස්ථාව අනුවම සම්පූර්ණ බලය හිමි වෙලා තියෙනවා මේ රටේ අග්‍රාමාත්‍යවරයා පත් කරන්න. ඒ නිසා නීත්‍යානුකූලව තමයි අග්‍රාමාත්‍යවරයා පත් කරලා තියෙන්නේ. මට සහතික වශයෙන් කියන්න පුළුවන් 113 නෙවෙයි 120 ගානකට එහා ගිය බලයක් සහිත අග්‍රාමාත්‍යවරයෙක් තමයි මේ රටේ පත් කරලා තියෙන්නේ. ඒ සඳහා ජනාධිපතිතුමාගේ ආශිර්වාදය ලැබුණා. අපි රටක් විදිහට අද මුහුණ දෙන ආර්ථිකයේ ප්‍රබලතම ඛේද වාචකය තමයි අති විශාල ආහාර ප්‍රමාණයක් පිටරටින් ගෙනල්ලා කන එක. එක් පැත්තකින් අපිට නියගේ වගේ කරුණු බලපෑවා පහුගිය කාලේ. නමුත් තවත් පැත්තකින් රාජ්‍ය ආර්ථික ප්‍රතිපත්තියේ තිබෙන වැරදි, සියලු දේම ගෝලීය සංස්කෘතිය තුළ අපි එකම විදිහට ජීවත් විය යුතුයි කියන ඒ විකාර දේශපාලන උන්මාද කතා එක්ක අපේ දේශීයත්වයෙන් යට යනවා, අපේ උරුමයන් යට යනවා. අපි අලුත් රජේ විදිහට පෙරේදා හදපු අලුත් රජයක් ගරු මහින්ද රාජපක්ෂ මහත්මයා අගමැතිවරයා වශයෙන් පත් කළා. ඒ වගේම මහින්ද අමරවීර මහත්මයා ගැන මෙතන නිවේදක මහත්මයාත් කතාවට ආරාධනා කළේ හිටපු කෘෂිකර්ම ඇමති කියලා. එයා හිටපු නෙවෙයි, දැනත් එහෙමයි, හෙටත් කෘෂිකර්ම ඇමති. සෑම ප්‍රදේශයකම බිම් අඟලක් ගානේ බීජයක් වපුරන්න පුළුවන් බීජයක් හැදෙන පැලයක් රෝපණය වෙන මහා පිම්බිමක් මේ උතුම් පිම්බිම. මේ පිම්බිමේ වටිනාකම් දැනගෙන මේ පිම්බිමට ගැළපෙන විදිහට ආර්ථික සැලසුම් හදන්න ඕනේ. රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට කටයුතු කරන බවද මෙහිදී ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. අපි අලුත් රජය යටතේ බලාපොරොත්තු වෙනවා ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් කිරීමේ පියවරක් වශයෙන්. මැතිවරණ කොමිසම සමග මම සාකච්ඡා කරලා හිට නැත්නම් අනිද්දා හැකි පමණ ඉක්මනින් පළාත් සභා මැතිවරණ පවත්වන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ තුළ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් වෙනවා. අද පළාත් සභා 6ක නිලධාරි මහත්වරු අතරමං වෙලා. ඒගොල්ලන්ට දේශපාලන නායකත්වයක් නැහැ, මග පෙන්වීම නැහැ. නිලධාරි මහත්තුරුන්ට වැඩ කරන්න පුළුවන් යම් සීමාවන් තුළ චක්‍රලේකත් එක්ක. නමුත් චක්‍රලේක කඩාගෙන ජනහිතකාමීව යහපත් දේ කරන්න දේශපාලන නායකත්වයන් අවශ්‍යයි. නීති රීති චක්‍රලේකේ සියල්ල ජනතාවගේ යහපත සඳහා පාවිච්චි වෙන්න ඕනේ. කොයි හරි තැනක අයහපතට හිර වෙනවා නම් ඒවා වෙනස් කරන්න ඕනේ. ඒ නිසා අපි
විශේෂයෙන්ම පළාත් සභා මැතිවරණ හැකි පමණ ඉක්මනින් පවත්වනවා. උතුරු නැගෙනහිර ජනතාව පිළිබඳවද ජනාධිපතිතුමා මෙහිදී අදහස් පළ කළා. මම අද දකුණේ ඉඳගෙන කියන්නට ඕනේ, උතුරේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න පහුගිය අවුරුදු 3 මාසක කාල සීමාවේ සැබෑ දිය හැකි දිය යුතු විසඳුම් දෙන්න ඒ වගකීම් දරපයට පුළුවන්කමක් තිබුණේ නැහැ. අවුරුදු 4කට ආසන්න කාලයක් 2015 ඉඳලා උතුරේ ගෙවල් ටික හදන එක සාකච්ඡා කළා විතරයි කැබිනට් මණ්ඩලයේ. ලැබිච්ච විදේශ ණය, විදේශ ආධාර මොන ඇමතිද පාවිච්චි කරන්නේ, කාගේ යටදෙද කරන්න කියලා කඹ ඇදිල්ල අවුරුදු 3 මාසක්. ඒ නිසා ඒ ජනතාවගේ ගෙවල් ටිකවත් හදලා දුන්නේ නැහැ ඒ වගකීම් දරපු අය. ඒ නිසා අපි උතුරද දකුණද කියන ප්‍රශ්නේ නෙවෙයි අපිට තියෙන්නේ, රටක් විදිහට තිබෙන ප්‍රශ්නවලදී මිනිසුන්ගේ ප්‍රශ්නේ කුමක්ද කියන එක. මානව දයාව, ආදරය, ඒ සියල්ල කැටිකොට ප්‍රබුද්ධ සමාජයක් ගොඩනැගිය හැක්කේ සෑම මිනිහෙකුටම එක වගේ ආදරය කිරීමෙන්, සැලකීමෙන්, ගෞරව කිරීමෙන් සහ පිළිගැනීමෙන් කියන එක ඔබ අපි දන්නවා. නව රජයට මහින්ද රාජපක්ෂ මහත්මයා අගමැති වශයෙන් පත් කළ මේ රටේ සියලු දේශපාලන පක්ෂ, මේ රටේ සියලු රාජ්‍ය නිලධාරීන්, සියලු ආගමික පූජකතුමන්ලා, මේ රටේ සමස්ත පුරවැසියන්ගෙන් මා ඉතාම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා, සමගියේ ශක්තියෙන්, සහෝදරත්වයේ බැඳීමෙන්, මිත්‍රත්වයේ ඒ මහා යෝධ හස්තයෙන් අපි මේ රට ගොඩ ගන්න සියලු දෙනා එකට එකතු වෙමු. ආණ්ඩුවක් වෙනස් වෙලා අලුත් ආණ්ඩුවක් වෙනකොට ඒ ආණ්ඩුව බාර ගැනීමේ කාර්ය දේශපාලන නායකත්වයන් වගේම රාජ්‍ය නිලධාරීන් විසිනුත් හුවමාරු වෙනවා. ඒ තුල කිසිදු සම්පතකට, දේපලකට හිරිහැරයක්, විනාශයක් නොවිය යුතුයි. අල්පෙනිත්තක් විනාශ කළොත් ඒ අල්පෙනිත්ත තුලත් ජනතාවගේ සාක්කුවටයි ඒ බර දැනෙන්නේ.